ලක් දෙරණ පුවතකට එහා කිර රටගෙන කැකුමක්. මම කණජ තෙල් පොදුසේක සංගමේ සභාපති අශෝක රන්වල. ඔබ දන්නවා මේ මොහොත වෙනකොට ලෝක වෙළඳපළේ බොරතෙල් මිල ඉතාමත් ශීඝ්‍ර ලෙස පහළ බැහැලා තියෙනවා. මෙවැනි අවස්ථාවක අපිට සුසු බොරතෙල් වර්ගය ගෙන්නගෙන වඩාත් මේ ලාභදායක අවස්ථාවේදී අපේ රටේ ජනතාවගේ ඉන්ධන අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න බොරතෙල් ලැබුම් කරලි වෙරලා පිරිපහදුවේ ධාරිතාව වැඩි කරගත යුතුයි. එවැනි අවස්ථාවක දැන් ඇතිලා තියෙන සෝචනීයත්වය තාමත් බරපතලයි. අපි දිගින් දිගටම මේ ඌරල් බොරතෙල් වර්ගයේදී අපි කිව්වා මේක බාල පොරතෙල් වර්ගයක් කියලා. ඒ මොහොතේ සභාපතිතුමා පවා එක පිළි අරගෙන ඌත් කිව්වා මේකෙන් රිපයරේ දුවන්න පුළුවන් වෙයිද නැද්ද කියලා අවිනිශ්චිතත්වයක් තියෙනවයි කියලා. එදා අපේ සාකච්ඡාවකදී අපෙන් මැහුවා පිරිපහදුවට මේක දුවන්න පුළුවන් වෙයිද කියලා. එහෙම අවිනිශ්චිතත්වයක් තුළ ඌරල් එක නැවක් ඇවිදිලා දෙවෙනිවත් ඌරල් වලින් ඇවිදිලා ඒ ඌරල් නැව් දෙකටම ඒ බාල බොරතෙල් විදිහට වැඩි මුදලක් ගෙවලක් තියෙනවා. මෙහෙම තත්ත්වයක් තුළදී මේ හදපු බොරතෙල් වලින් ගන්න නිමි නිෂ්පාදන විදිහට නැප්තා. ඒ නැප්තා වලින් තමයි කැල්ලිතිස්ස ගෑස් ටර්බයින් දුවන්නේ. ඊළඟට දැවිතෙල්. ඒවා තමයි විදුලි බල මණ්ඩලයේ තාප විදුලි බලාගාරවලටත් පෞද්ගලික අංශයේ තාප විදුලි බලාගාරවලටත් මේ භාවිතා කරන්නේ. ඒක නිසා මෙන්න මේ ක්ෂේත්‍ර දෙකම බොරතෙල් ගෙනීම නිසා හැදෙන නිමි නිෂ්පාදන වලින් ගන්න ප්‍රමුඛතම කාර්යයක් බවට පත් වෙලා තියෙනවා අද අපේ විදුලි බල අර්බුදයේ හමුවේදී. හැබැයි තාමත් සෝචනීය තත්ත්වයක් අනුව දැන් විදුලි බල මණ්ඩලයට මේ හදපු නැප්තා ටික දෙන්න බෑ. ඒතර තියෙනවා නැප්තා මෙට්‍රික් ටොන් 2000කට වැඩිය. ඒකේ H2S කියන ප්‍රසතිය වැඩි වෙලා තියෙනවා. මේ බොරතෙල් ඌරල් කියන බොරතෙල් එකේ තියෙන සල්ප ප්‍රසතිය වැඩි නිසා හයිඩ්‍රජන් සල්ෆයිඩ් ප්‍රසතිය වැඩි වෙලා තියෙනවා. ඒක නිසා ඒක කැලිතිස්ස තාපවිදුලි බලාගාරයට ගන්නත් බෑ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ දැවිතෙල් වල තියෙන සල්ප ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒකේ විස්කෝසිටි වැඩිලා තියෙනවා. ඒක නිසා ඒක තාපවිදුලි බලාගාරයට ගන්නත් බෑ. ඒක නිසා එක පැත්තකින් නැත්තම් මෙට්‍රික් ටොන් 2000ක් ගොඩ ගැහිලා තියෙනවා. අනිත් පැත්තෙන් අපිට දැවිතෙල් දෙන්න බැරුව අපහසු අතර පත් වෙලා තියෙනවා. ඒක නිසා බොරතෙල් පිරිපහදු කිරීමේ ගැටලුව මේ ඌරල් වලින් තවම මෙට්‍රික් ටොන් 35000ක් විතර 50 මෙට්‍රික් ටොන් 50000ක් විතර දැන් තවම පිරිපහදු කරන්න තියෙනවා දවස් 10ක් විතර ප්‍රමාණයක්. හැබැයි මේ අර්බුදයේ හමුවේදී මේ ඌරල් වලින් පිරිසුදු කරන නිමි නිෂ්පාදනයක් කොහොමද ලංකාව තුල අලෙවි කරන්න කියලා ගැටලුවට අද වෙනකොට පිරිපහදුව මුහුණ දීලා තියෙනවා. හැබැයි අපි කණජ තෙල් පොදුසේක සංගමේ විදිහටත් ඒ වගේම කණජ සම්පත සුරැකීමේ වෘත්ති සමිති එකතු විදිහටත් මේ ඌරල් වල තියෙන බරපතල ප්‍රශ්නය බාල බොරතෙල් වර්ගයක් මේ බොරතෙල් වර්ගයේ පිරිපහදුවට අහිත කරයි කියන කාරණේ දිගින් දිගටම පෙන්නා දුන්නා. හැබැයි අපේ අමාත්‍යවරයාවත් ඒ වගේම අදාළ නිලධාරීන්වත් මේක පිළිගත්තේ නැහැ. ඒක නිසා අද ඒකේ අනිසු පටඵල විපාක භුක්ති විඳින්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේක අද වෙනකොට උපයෝගිතා උපයෝගී බල කොමිසමේ ජනක මහත්මයා තාමත් පැහැදිලිව කියනවා විදුලි බල මණ්ඩලයට මේ ගෑස් ටර්බයින් දුවන නැත්ත ගන්නත් බෑ. ඒ වගේම දැවිතෙල් ගන්නත් බෑ. ඒක නිසා බරපතල විදුලි අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විදුලි කප්පාදුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවායි කියලා. හැබැයි මේක තවත් නිවැරදි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් ඇවිල්ලා තියෙනවා සයිබීරියන් බ්ලෙන්ඩ් ක්‍රූඩ් ඔයිල් එකක්. මේකට ඩැමරේජ් ගෙවන්න ඉඩ තියන්න එපයි කියලාද අමාත්‍යවරයාට අපි කියනවා. ඩැමරේජ් ගෙවන්න නැතුව මේක ඩොලර් දීලා ඉවරලා මේ නැව එකවර බාර ඉවරලා මේ දවස් 10 ඉතුරු ඉවර වෙන්න කලින් පිරිපහදුවට මේක පීට් කරලා ඉවර වෙලා ඒ පිරිපහදුවේ හැදෙන සල්ප අඩු නැත්තා සල්ප අඩු දැවිතෙල් අනිකුත් නිෂ්පාදන නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න මේක ඉඩ සැලසුවොත් අපිට පුළුවන්කම ලැබෙනවා බ්ලෙන්ඩ් කරලා ඉවරලා මේක නිවැරදි කරන්න. එහෙම නැත්නම් බරපතල අපරාධයක් බවට පත් වෙනවා. පිරිපහදුව නැවත පටන් ගන්නවා නැවත නවත් නැවත පටන් ගන්නවා. ඒ විදියට පිරිපාදුව නැවත නැවතත් පටන් ගැනීම වසා දැමීම හේතුවෙන් මේ වෙනකොට අඩු ඔක්ටේන් එකේ මෙට්‍රික් ටොන් 5000කට වැඩි ප්‍රමාණයක් ගබඩා වෙලා තියෙනවා කරගන්න දෙයක් නැතුව. මේක 83 82 වගේ ප්‍රමාණයකට බහලා බහලා තියෙන ඔක්ටේන් එකේ පෙට්‍රල් ප්‍රමාණයක් තමයි මේ ස්ටොක් වෙලා තියෙන්නේ. මේ පෙට්‍රල් ප්‍රමාණය බ්ලෙන්ඩ් කරන්න ඕනේ 95ට. 95 පිටරටින් ගෙන්නන්න සිද්ධ වෙනවා. ඒක නිසා පිරිපහදුව නැවත වරක් නැවැත්වීමේ අවධානයකට පත් කරන්න එපා. බොරතෙල් අකණ්ඩව ගේන්න, ගේන බොරතෙල් අකණ්ඩව පිරිපහදුර ලබා ගැනීමට කටයුතු කරන්න, ඩැමරේජ් ගෙවීම සම්පූර්ණයෙන්ම නවත්තන්න. මේ මොහොතේ අඩු බොරතෙල් මිල අඩු වෙලා තියෙන තත්ත්වයක් තුළ ඒ අඩු බොරතෙල් අරගෙන මේ කණජ තෙල් අර්බුදයට උත්තර හොයනව ඇරුණුකොට වෙන වෙන සමාගම් වලට ඒකාධිකාරියක් හදමින් ඒ සමාගම් වල ඉත්තු බවට පත් වෙන්නේ නැතුව කණජ තෙල් සංස්ථාව උත්තර හෙව්වොත් මේ කණජ තෙල්
අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඒක නිසා වෘත්තීය සමිතියට සවන් දෙන්න, වෘත්තීය සමිතිවලින් කරන ප්‍රකාශ සම්බන්ධව දැඩි අවධානය යොමු කරන්න. අපි බොරතෙල් එක්ක හැප්පුණ මිනිස්සු. ඒකින්ද බොරතෙල් සුවඳින් අපිට පුළුවන් මේ බොරතෙල් ලයිට්ද බොරතෙල් හෙවිද කියලා කියන්න. ඒක නිසා තමයි ඌරල් එනකොටම අපි කිව්වේ වෘත්තීය සමිති විදියට මේ බොරතෙල් බාල බොරතෙල් කියලා. ඒකේ සල්ප ප්‍රමාණය, ඒකේ දුර්ගන්ධයෙන් කියන්න පුළුවන් ශිල්පීන් ඉන්නවා පිරිපහදුවේ. ඒක නිසා පිරිපහදුට ඇතුළත් වෙන්න කලින් අපි දන්නවා මේ බොරතෙල් වලින් ගන්න ප්‍රසතේ ඉතාමත් වැඩි දෙවිතෙල්. ඒ දෙවිතෙල් වල සල්ප ප්‍රමාණය වැඩි. ඔවුන් 153ක් කියලා කිව්වට ඒ 153 නෙමෙයි 160කට වැඩිය බොරතෙල් ප්‍රමාණය දෙවිතෙල් වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව ඒ 153 දෙවිතෙල් ප්‍රොජෙක්ට් ගන්න නම් ඒකට ඩීසල් භූමිතෙල් වට ගන්න ඕනේ. ඒකට කොළඹ එක ඇතුලේ 160ක් විතර එතකොට දෙවිතෙල් විදිහට වෙන් කරගත්තොත් විතරයි හොඳ දෙවිතෙල් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක නිසා ඇත්ත දේ ප්‍රකාශ කරන උත්ති සමිතියේ නායකීන්ට විරුද්ධව විනය පරීක්ෂණ කරනවා වෙනුවට අමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය, ඒ වගේම උපදේශකවරුන් කරන කාර්යය තමයි මේ පිරිපහදුවේ බොරතෙල් ගේන ක්‍රමවේදයට නිසි ක්‍රමවේදයක් හදලා භාණ්ඩාගාරයේ විදේශ විනිමය වෙන් කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙලිවරලා මේ ඉන්ධන අර්බුදයට සැබෑ විසඳුම් හොයන්න එක එක සමාගම් වල අතකොළු බවට පත් වෙන්නේ නැතුව කියලා අපි පැහැදිලිවම කියනවා. නැප්ත එකේ සල්ප ප්‍රසතිය වැඩි වුණාට පස්සේ ඒ නැප්ත අරගෙන ඉවර වෙලා නැවත ප්ලාන්ට් එකට දාලා හදන්න, ඒ නැප්ත කියන්නේ පෙට්‍රල් අරගෙන ඉතුරු වෙන ප්‍රමාණයක්, නැවත මේකෙන් පෙට්‍රල් හදන්නත් බෑ, කෙමිකල් නැප්ත වලට ප්‍රයෝජන ගන්නත් බෑ. ඒක නිසා මේ නැප්ත ටික ටික බ්ලෙන්ඩ් කරන්න සිද්ධ වෙනවා වෙනත් නිෂ්පාදන වලට. මේක බරපතල අපරාධයක්. මේ අපරාධය සම්බන්ධව ඔබතුමාලගේ අවධානය යොමු කරන්න කියලා තමයි අපි කියන්නේ. රටේ ජනතාව ඉන්ධන අර්බුදයට පත් උනේ මෙවැනි අත්නෝමතික ක්‍රියාමාර්ග නිසා. ඌරල් එකනාවක් ආවා. ඒක හරි කියමුක ඒ වෙලාවේ දැඩි අර්බුදයක් තිබුණා පිරිපහදුව ආරම්භ කරන්න. අධික මිලකට එකනාවක් ගෙනහලා පිරිපහදුව ආරම්භ කළා. හැබැයි දෙවෙනි නැව එනකොට ඉතාමත් හොඳින් දන්නවා මේ ඌරල් වර්ගයේ බොරතෙල් ප්‍රමාණය කිසිසේත්ම පිරිපහදුවට ගැලපෙන්නේ නැහැ කියලා. ඒක ගේන්නේ නැතුව, ඒකට සල්ලි බඳින්නේ නැතුව ඒක නවත්තල ඉවරලා ඒ මොහොතේ ගෙන්න ගන්න පුළුවන්කම තිබුණා. මර්බන් හරි දැන් ගේන සයිබීරියන් බ්ලෙන්ඩ් එක හරි සයිබීරියන් ලයිට් කියන බොරතෙල් වර්ගය. මේ දෙකටම ඉඩ ප්‍රස්ථාව වහලා දාලා ඉවරලා අර කොරල් එනර්ජි කියන සමාගමට යට වෙලා ඔවුන්ට මේක ලබා දෙන්න ඕනින්ද ඔවුන් කියන දේ ලබා ගන්න සිද්ධ වුණා. ඒක නිසා ඒ බලහත්කාරකමට ඒකාධිකාරියට යට වෙලා ඉන්නකම් ඔවුන් කියන දේ නම් අපි කරන්නේ, ඔවුන් දෙන බොරතෙල් එකටම පිරිපහදු කරන්නේ. පිරිපහදුවට තව දුරටත් ඉදිරියට යන්න බෑ. නිවැරදි බොරතෙල් හොයාගෙන මේක පිරිපහදු කරන්න පුළුවන් අවස්ථා උදා කරලා දෙන්න කියලා තමයි වෘත්තීය සමිති කියන්නේ. ඒක පොඩ්ඩක් අමාරුවක් තියෙන අමාරුකමට අභියෝගයට අපි මුහුණ දෙවි යුතුයි. ඒ සම්බන්ධව දන්න විශේෂඥවරුගෙන් උපදෙස් අරගෙන මේ ඌරල් කියලා බොරතෙල් වර්ගයේ නැව ගේන්නේ නැතු වෙලාවේ නවත්තා ගත්තනම් අපිට මේ අර්බුදයට මුහුණ දෙන්නේ නැහැ. එහෙමනම් අර ජනක රත්නායක මහත්තයා කියන විදිහටම දැන් ඔය නැප්ත මෙට්‍රික් ටන් 2000කට වැඩි ප්‍රමාණයක් ඇත්තටම බොන්නද දැන්? මක් කරන්නද මේක? බරපතල අර්බුදයක්. අනිත් පැත්තෙන් ලෝක් 10 පෙට්‍රල් ප්‍රමාණයක් තියෙනවා 80 ගණන් වල. මේක මොකද කරන්නේ? මෙට්‍රික් ටන් එතරම් තියෙනවා, ටැංකි මෙට්‍රික් ටන් 5000ක් විතර තියෙනවා. එතකොට මේ බොරතෙල් වර්ගයේ තියෙන උඩම ප්‍රමාණය අපිට ප්‍රයෝජන ගන්නත් බැරුව, අඩියෙන් තියෙන දෙවිතෙල් ප්‍රයෝජන ගන්නත් බැරුව, එහෙනම් අපිට අත්‍යවශ්‍ය විදුලි බල මණ්ඩලය දුවන්න අත්‍යවශ්‍ය ප්‍රාය බඩපත් වෙන අමුද්‍රව්‍ය බඩපත් වෙන මේ දෙකම දෙන්න බැරි බොරතෙල් වර්ගයක් නම් එහෙනම් අපිට සැක හිතෙන්නේ නැද්ද? සැලසුම් සහගතව මේකෙන් නැප්ත ගන්නත් බැරි වෙන්න, මේක යට එක ගන්නත් බැරි වෙන්න, ඒ වගේම ගුවන් යානාතෙල් ගන්නත් බැරි වෙන්න මේ බොරතෙල් වර්ගයේ ගෙනේ මේ සැලසුම් සහගත කූට උපාය මාර්ගයක් තිබුණා කියලා හිතන්න බැරිද? මොකද අපේ අර්බුදයට සැබෑ විසුම දෙන්න සැබෑ ඌමනාවක් තියෙනවා නම් ওই සමාගම් වලට. ඇයි අපිට මේ නැප්ත දෙන්න පුළුවන්, දෙවිතෙල් දෙන්න පුළුවන්, හොඳ බොරතෙල් වර්ගයක් දෙන්න බැරි වුණේ? එතකොට මේක නැවතත් හිතා බලන්න. එතකොට විදුලි බල මණ්ඩලයට අදාළ බහුජාතික සමාගම් දැන් ලංකාවට බැහැලා ඉන්නවා. ඔහුගේ සැලැස්මකට අපි ඇහුවෙලා නැද්ද? දැන් විදුලි බල මණ්ඩලේ දුවන්න බැරි වෙනකොට වෙනත් සමාගම් අදානිය අරහා අපිට යවන්න දුවන්න සිද්ධ වෙන්නේ නැද්ද?
ඒක නිසා අපි කියන්නේ මේ විදුලි අර්බුදයයි ඉන්ධන අර්බුදයයි දෙකම එකට හිතලා කල්පනා කළොත් විතරයි මේකට උත්තර හොයන්න පුළුවන් වෙන්නේ. නැත්තම් නැවතත් මේ වලේම අපි වැටි වැටි ඒ වලින්ම ගොඩේන දරන සෑම ක්‍රියාමාර්ගයක්ම නැවත වලට වැටෙන විදිහට නම් කටයුතු කරන්නේ. අමාත්‍යවරයා ඒ සම්බන්ධව අවධානය යොමු කරන්නේ නැත්තම් අපි කියනවා මේක බරපතල අපේ රටේ ආර්ථිකයට සෝචනීය තත්ත්වයක් උද්ගත වෙනවායි කියලා. නැත්තයිකේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැඩි වුණාට පස්සේ එතකොට සල්ප යුනිපයින කියලා වෙනම යුනිට් එකක් තියෙනවා. ඒක O2 ඒකකය. සල්ප යුනිපයින සල්ප වල H2S අණු දෙකක් අරගෙන ඒක අයින් කරලා වෙනම කරන එකක්. ඒක ලොකු ආයිම්මත් මේක පීඩ් කරලා ප්ලාන්ට් එකට නැවත වරක් වෙනම තත්වයක් කරතේ කරන්න ඕනේ. එහෙම කරනවා තියා මේ තියෙන බොරතෙල් වර්ගය පිසු කරන්නත් අදාළව බොරතෙල් ප්‍රමාණය අදාළව යන්ත්‍රාගාරයේ මෙහෙව ගන්න බැරි තත්වයක් උද්ගත වෙලා තියෙනවා නම් මේක කරන්න සෑහෙන කාලයක් ගත වෙයි. ඒක නිසා ඒ සම්බන්ධව තාක්ෂණික ගැටලු ගණනාවක් මතුවලා තියෙනවා. ඒක නිසා මේ නැත්තා නැවත පිරිපහදු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක බරපතල අපරාධයක්. ඒක නිසා නිවැරදි බොරතෙල් වර්ගය ගෙන්නන්න අකණ්ඩව බොරතෙල් ගේන්න බොරතෙල් මිල අඩු වෙලා තියෙන්නේ ඒකේ වාසිය රටේ ජනතාවට ලබා දෙන්න මිල සූත්‍රය අනුව ඒ අඩු බොරතෙල් වල මිල අනුව මිල සූත්‍රය හදලා ඒකේ ආර්ථික වාසිය ජනතාව වෙත ලබා දෙන්න කියලා තමයි උත්සමිතයක් විතර අපි කියන්නේ. ඔය හදිසි බිල් ගැනීම සම්බන්ධව කියද්දි අපේ රටේ ජනතාවට මේක තේරුම් ගන්න අමාරුයි. දීර්ඝ කාලීනව සැලසුම් සහගතව නැවකට තෙල් බැඳලා ඉවරලා අඩුම බොරතෙල් වර්ගය නැත්නම් අඩුම පෙට්‍රල් වර්ගය අඩුම ඩීසල් වර්ගය ගෙන්නනකොට ඒ සම්බන්ධව හොඳ පූර්ව සැලසුමක් තියෙන්න ඕනේ. අවසාන මොහොත දක්වාම ලංකාවේ ෂෙඩ් වල පෙට්‍රල් හිඳෙන්න පටන් ගත්තට පස්සේ කොළොන්නාව මුතුරාජ වල තෙල් හිඳුනට පස්සේ බොරතෙල් නැහැ කියලා ඉදිරිපත් කරන වාර්තාවල බොරතෙල් නිමි නිෂ්පාදනය ඉවරයි කියලා ඉදිරිපත් කළාට පස්සේ ඔන්න කැබිනට් එකකින් ඇප්‍රූවල් එකක් ගන්නවා හදිසි මිලදී ගැනීම සඳහා යන්න කියලා. මේ හදිසි මිල ගැනීමේදී තෝරීමේ හැකියාව නැහැ. නිවැරදි ප්‍රමිති තේරීමේ හැකියාව නැහැ. නිවැරදි සමාගම් තේරීමේ හැකියාව නැහැ. නිවැරදි නැව තේරීමේ හැකියාව නැහැ. ඒ සියල්ලම අර ඒකට කැමති වෙන සමාගම් එක තමයි එකතු වෙලා වැඩ කරන්න සිද්ධ වෙන්නේ. දැන් අපිට හිතෙන්නේ නැද්ද මේ හදිසි ඇති කරන්නේ සැලසුම් සහගතව හදන හදිසියක් කියලා. ඒක නිසා මේ සැලසුම් සහගතව හදන හදිසිය හදන්නේ මං කිසි දෙයකට නෙමෙයි. මේ හදිසි මිල ගැනීම හරහා කොමිෂන් වලට සහ තම තමන්ගේ සමාගම් වලට වාසගත ආකාරයට මේ ඛනිජ තෙල් අවශ්‍යතාවය මත ජනතාව පීඩාවට පත්වන ආකාරයට කියලා අපි පෙන්ලා දෙනවා. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා.